ඊට උපදේශය කරන්න හිතුවත් අපිට කාලය මදි වගේ නමුත් ඊට වඩා ගොඩාක්ම වටිනවා කියලා මට හිතුණා භවනා කරන හැටි විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රය ටිකක් කියලා දීලා භවනා සම්බන්ධ කියලා දෙන එක ගොඩක් වටිනවා කියලා හිතුණා ඊට උපදේශය වගේ ග්‍රන්ථයක් ගත්තාම ගොඩාක් පරාසයක් තියෙන ග්‍රන්ථයක් කියන කාලෙක හෝ එදාගම් ඉඩ ලැබුණොත් කෙටියෙන් උද්දේශ වශයෙන් මාතෘකා විස්තර කරන්න මෙන්න මෙහෙම අර්ථයක් මේකේ තියෙන කියන එක බැලූ බැලමට අපිට පෙනෙන්නේ අවිද්‍යාපච්චය සංඛාරා කියලා තියෙන ටික අවිද්‍යා මූලිකයි කියලා බැලූ බැලමට පෙනෙන්නේ තණ්හා වේදනාපච්චය තණ්හා කියන තැන ඉඳලා තණ්හා මූලිකයි කියලා අපිට පෙනෙන්නේ නමුත් ධර්මයේ අපිට පෙනෙන විදිහ නෙමෙයි මේ ස්කන්ධයන්ගේ හටගන්න මුල් වෙන ධර්මතාවය තුනයි නම් කරන්නේ ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධ නැමැති දුක හටගන්න ක්‍රම දෙකක් තමයි තණ්හාව මුල් වෙලා සහ අවිද්‍යාව මුල් වෙලා හැම වෙලාවෙම අපි මතක් කළා මතකද ප්‍රතිසන්දියට අපි එන්නේ තණ්හාව මුල් වෙලා කියලා එතකොට පෙර ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් බාලයාගේ පඬිත්වයේ මෙසේ මේ කය හටගත්තේ මජ්ක්‍ධිම නිකායේ බාලපඬිත සූත්‍රයේදී අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් මෙසේ මේ කය හටගත්තා විශේෂම කාරණාවක් තව තියෙයි ස්වාමීන් වහන්සේ මේ කයට තණ්හාව පදට්ටානයි ඒ කියන්නේ මුල් ආසන්න කාරණාව තණ්හාව නාම ධර්ම වලට අවිද්‍යාව පදට්ටානයි ඒ කියන්නේ නාම ධර්ම ටිකට අවිද්‍යාව ආසන්න කාරණාව. එතකොට මේ කය හත ගන්න පැත්තේදී කිසිම වෙලාවක අවිද්‍යාව නෙමෙයි මුල් කාරණාව වෙන්නේ. තණ්හාව. තෘෂ්ණා නැමැති වඩුවයි ගේ හදලා තියෙන්නේ. මේ ප්‍රතිසන්දියට එන පැත්තේදී එතන අවිද්‍යාව මුල් වෙලා තණ්හාවේ යුක්ත වෙලයි අපි ප්‍රතිසන්දියට ආවේ. ප්‍රතිසන්දියට සාපේක්ෂව ආසන්නම කාරණාව ළඟම කාරණාව තණ්හාව. එතකොට මේ තණ්හා මූලිකයි කියලා කියන්නේ ප්‍රතිසන්දියට ආපු පැත්ත බලලා මේ කය හදපු පැත්තට. මොකද රූපකය හදන්න මුල්ුනේ තණ්හාව නිසා. ගේ හැදී තෘෂ්ණා නැමැති වඩුව නිසා. ඊගාවට වර්තමානයේදී අවිද්‍යාවෙන් කර්ම කළා පංච උපාදාන ස්කන්ධය හදනකොට කය හදනව නෙමෙයි. එතකොට හැදුණු කය අලුත් එඩියා ගන්න එකකින් කරන්නේ කාමයට අවශ්‍ය විදිහට. ඒ ටිකේදී කරන්නේ අවිද්‍යාව මුල් වෙලයි හැදුණු ආයතන ටික නැවත නැවත ඒ භවයට ආවේනික විදිහට පවත්වන ටික අවිද්‍යාව මුල් වෙලයි කරන්නේ ඒ ටික කරන්නේ නාම ධර්ම ටිකකින් ඒ නාම ධර්ම ටිකට මුල් වෙලා තියෙන්නේ අවිද්‍යාව ඒ නිසායි ස්වාමීන් වහන්සේ මුල් ටික තණ්හා මූලිකයි දෙවෙනි කොටස අවිද්‍යාව මූලිකයි කියලා විස්තර කරන්නේ දෙලීමයි විස්තර කරන්නේ මොකද නාම කයට සහ රූප කයට ආසන්න කාරණාව දිහා බලලයි කිසිම වෙලාවක රූප කයට අවිද්‍යාව පදට්ටාන නැත්නම් ආසන්න කාරණාව මුල් කාරණාව වෙන්නේ නැහැ රූප කයට හැම වෙලාවෙම තණ්හාව තමයි මුල් කාරණාව ආසන්න කාරණාව වෙන්නේ තෘෂ්ණා නැමැති වඩුවයි හැම වෙලාවෙම ගේ හදන්නේ කය හදන්නේ හදපු කය පවත්වන්නේ නාම ධර්ම ටිකෙන් ඒකට මුල් වෙන්නේ අවිද්‍යාව එතකොට අවිද්‍යාව තමයි හදපු එක පවත්වනවා කියන දැනට යන්නේ ඒ නිසා මේ ටික අවිද්‍යාව මුලිකයි තණ්හා මුලිකයි කියන එක දෙයකට වෙද දෙන්නේ කියන කාරණාවත් මතක් කරනවා ඒකත් තවමත් සටහන් කරගන්න ස්වාමීන් වහන්සේ අපි මම මේ සතිපට්ඨාන සූත්‍රයේ භාවනා කාරණා ටික කියලා දෙනවා මෙතන තමයි ස්වාමීන් වහන්සේ අපිට අවශ්‍යම දේ මේ හැම දෙයකටම වඩා මේ හැම දෙයක්ම සරන්ද කරන්නේ අපි මේ ජරා මරණ දුකෙන් ඈතර වීම සඳහායි. එතකොට ඒ සඳහා මුල්ම වෙන ටික තමයි මේ සතිපට්ඨානය
අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානේ වැරදුනේද එයාට නිවන වැරදුනේ වෙයි. සතර සතිපට්ඨානේ වැරදුනොත් නිවන වැරදුනා වෙනවා. ඉතින් මෙන්න මේ සතර සතිපට්ඨානේ වඩන්න නියමාකාරී අපි ඉගෙන ගත්තාම මේ අනිත් ගැඹුරු කාරණා නොදන්නා වෙන්න පුළුවන් අද දවසේදී. නමුත් ඒ ඔක්කොම පිරීගෙන යනවා. සතර සතිපට්ඨානේ වඩන්නේ සම්‍යක් ප්‍රධාන පුරවනවා. සම්‍යක් ප්‍රධාන වඩන්නේ ඉර්ධිපාද පුරවනවා. ඉර්ධිපාද වඩන්නේ ඉන්ද්‍රිය පුරවනවා. ඉන්ද්‍රිය පිරෙන්නේ බල පුරවනවා. බල පිරෙන්නේ බොජ්ජංග පුරවනවා. බොජ්ජංග පිරෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරවනවා කියලා මේ එකම සතිපට්ඨානය පෞද්ගලිකව අපිට කරන්න මුකුත් නැහැ. මේ ටිකේ උත්සාහයෙන් කරනකොට මෙහා ඊගාව එක හදනවා. ඊගාවකට ගෙනියනවා. එයා ඒක හදනවා. මෙහෙම මෙහෙම අනුක්‍රමයෙන් සතිස්බෝධිපාක්ෂික දක්වාම අරගෙන යනවා. මේවා ඉගෙනගෙන දැනගෙන තියාගන්න ඕනේ. දැනගෙන මම හිතලා බුද්ධංග වඩනවා, මම දැන් ඉන්ද්‍රිය වඩනවා, බල වඩනවා කියලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක පුද්ගල භාවයෙන් කරන එකක් නෙවෙයි. අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ ප්‍රතිපදා කියලා මේ අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව හික්මීමක් තියෙන්නේ. පහරාද සූත්‍රයේ තථාගතයන් වහන්සේ මොහොතකට උපමා කරලා පෙන්වුවා වගේ සතිපට්ඨානය හරියට නිවැරදිව අපි වඩනවා නම් එච්චරමයි අපිට ඕනේ. ස්වාමීන් වහන්ස අද අපි බොහෝ දෙනෙක් හරියට නැති වෙච්ච බඩුවක් අපේ හොයනවා වගේ අපි නිවන හොයනවා හැම තැන්වලම. නමුත් ඇත්තටම එහෙම මහා විශාලයට ගැඹුරු වචර හොය හොය, ගැඹුරු අරුත් හොය හොය, භාවනා ක්‍රම හොය හොය යන්න ඕනේ නැහැ. මේ අපි සරලයි කියලා මේක බලව කොමනකින් අතහරිනවා. නමුත් සරල තැන තමයි අඛණ්ඩව ඒක කරගෙන යනකොට අනුක්‍රමයට නැඹුරු වෙමින් මේ ධර්මයේ තමන්ට සාක්ෂාත් වෙනවා. ඒ නිසා ඒ කරන ක්‍රමය විතරක් හරියට නිවැරදි කරගත්තා නම් හරි. මම ඉස්සෙල්ලා මේ සූත්‍රය කියලා කායගත සතිය ගැන මතක් කරන්නම්. ඒකෙදි ධර්මයේ සම්මර්ෂණය කරන ආකාරය තමයි වැදගත් වෙන්නේ. ඒවම් මේ සුතං ඒකං සමයං භගව කුරුසු විහෙති කම්මාසු ධම්ම නාම කුරුණන් නිගමෝ තත්‍රඛෝ භගව භික්ඛුව මන්තේසි භික්ඛෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා එතදෝච. මා විසින් මෙසේ අසන ලදී එක් කලක භාග්‍යවතුන් වහන්සේ කුරුසු කියන නගරේ කල්මාස ධම්ම කියන නගරේ වාසය කරනවා. ඒ කාලෙදී භික්ෂුන් වහන්සේලාට මහණෙනේ කියලා ආමන්ත්‍රණය කළා. ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි කියලා ප්‍රතිඋත්තර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේක දේශනා කරනවා. ඒකායන අයම් භික්කවේ මග්ගෝ. බලන්න මේ කෙනක සිංහනාදයක් වගේ වචනයක්. මහණෙනි මේ එකම මගයි. ඒකායන අයම් භික්කවේ මග්ගෝ මොකටද? සත්තානං විසුද්ධිය. සත්වයන්ගේ පිරිසිදු බව ඇති වෙන්න. ශෝක පරිද්දවානං සමතික්කමාය. හැඳීම් වැළපීම් ඉක්මවන්නට. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය. දුක් දෝමනස් නැති කරන්නට. ඥායස්ස අධිගමාය. මාර්ගඵල ලබන්නට. නිබ්බානස්ස සච්චිකිරියාය. නිවන සාක්ෂාත් කරන්නට. කුමක්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානයයි. වෙන මොකුත් වෙන්නලා නැහැ. සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති වෙන්න, කායික මානසික දුක් දුම්නස් නැති කරන්න, හැඳින් වැළපීම් නැති කරන්න, කායික මානසික දුක් නැති කරන්න, ඒ වගේ මාර්ගඵල ලබන්න, නිවන සාක්ෂාත් කරන්න තියෙන එකම මගයි මොකද්ද? මේ සතිපට්ඨානේ. එතකොට කතමේ චත්තාරෝ කුමන හතරක්ද කියලා. ඉද භික්ඛේ භික්ඛු කායේ කායානුපස්සේ විහෙරති ආත්තාපි සම්ප්‍රජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දුම්නස. මේ ඉද කියලා කිය මේ ශාසනයේ, මේ ශාසනයේ යම් භික්ෂුවක් කෙලෙස් තවන වැරැතු මනහා නුවණින් යුක්තු සිහියෙන් කායේ කායානුව බලනවා නම්
මෙන්න මේක තමයි කායගත සතියේ කායානුපස්සනාව කියලා කියන්නේ. වේදනාවන් කෙරෙහි, ධර්මය කෙරෙහි, සිත කෙරෙහි. මෙන්න මේ සිත කෙරෙහි, ධර්මය කෙරෙහි, කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මෙන්න මේ ධර්මතා හතර කෙරෙහි කිලෙස් තවන වැරැතිව මනා නුවණින් යුක්ත වූ සිහියි. ඒ ටික හරි වටිනවා. මනා නුවණින් යුක්ත වූ සිහියෙන් කියන එක වෙනදටත් අපි කය කෙරෙහි හිත පිහිටවනවා, වේදනාව කෙරෙහි සිත කෙරෙහි, ධර්මය කෙරෙහි හිත පිහිටවනවා. නමුත් මනා නුවණින් යුක්ත වූ සිහියකින් නම් නෙවෙයි. එතකොට මනා නුවණකින් යුක්ත නොවූ සිහියෙන් අපි සිත පිහිටනකොට නූපං ආශ්‍රව ධර්ම උපදිනවා, උපං ආශ්‍රව ධර්ම වැඩෙනවා. මනා නුවණින් යුක්ත වූ සිහියකින, මනා නුවණින් යුක්ත වූ සිහියකින් මේ කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර කෙරෙහි සිහිය පිහිටෙව්වොත් ඒකෙන් වෙන්නේ ආශ්‍රයක්ෂය වෙනවා, ආශ්‍රයක්ෂය වෙනවා. නූපං ආශ්‍රව නූපදිනෝ උපං ආශ්‍රව දුරු වෙනවා. මේ ආශ්‍රයක්ෂය කිරීම සඳහායි මේ ප්‍රතිපදාව තියෙන්නේ. මේ කය ගැන මෙනෙහි කරන, කය ගැන බලන, කය ගැන හිත තබන ක්‍රමය ඉගෙනගෙන අප්‍රමාදීව අඛණ්ඩව ඒක යම් කිසි කෙනෙක් කළොත් මේ සතිස් බෝධිපාක්ෂික ධර්ම අනුක්‍රමයෙන් පිරීමට වැඩීමට යනවා කියන එක වළක්වන්න බෑ. ස්වාමීන් වහන්සේ ලෝකේ වාසනාව අවාසනාව මත තීරණේ නොවි ඒ කාන්තයෙන්ම උත්සාහවත් වෙන කෙනෙකුට ලැබෙන, නොවෙන කෙනෙකුට නොලැබෙන එකම දේ නිවන. අපි හිතාගෙන පින තිබුණොත් ලැබෙයි, නැත්තම් නැහැ කියලා. ඒ දිව්‍ය ලෝක සම්පatti, මනුස්ස ලෝක සම්පatti, බ්‍රහ්ම ලෝක සම්පatti, නැත්තම් කාම වස්තු, කාම භාණ්ඩ, මේ වගේ දේවල් වලට වාසනා භාගී බව ඕනේ. පින තිබුණොත් ලැබේ. පින තිබුණොත් පින නැත්තම් ලැබෙන්නේ නැහැ. නමුත් නිවන කියන්නේ පින පව මත තීරණය වෙන එකක් නෙමෙයි. තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙන කෙනෙක් උත්සාහවත් වුණොත් ලැබෙන, උත්සාහවත් නොවුණොත් නොලැබෙන දෙයක්. ඒ නිසා අපිට පින් නැතුව ඇති, පාරමිතා තිරල නැතුව ඇති කියලා එහෙම ප්‍රපංච පොදවන්න, අදහස පොදවන්න ඕනේ නැහැ. ඒකට සුදුසු, ඒ කියන්නේ සසර පින් කළ කෙනෙකුට ලැබෙන්න ඕන ටික තමයි නිවන් දකින්න සුදුසු. බුද්ධෝත්පාද කාලයක්, මනුෂ්‍ය ජීවිතයක් හඟවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තිය, ඔය ටිකයි අවශ්‍යයි. මේ ටික ලැබෙනවා කියන්නේ යා නිවන් දකින්න සුදුසුයි. ඊට පස්සේ අවශ්‍ය ඒ සඳහා කැපවීම, උත්සාහය විතරයි. මේ ලෝකේ විපරිත සංඥාවකින් පිනී නොසිටින බුහුතෝ තතෝ අවිතතෝ අනඤ්‍යතතෝ සැබෑම ස්වභාවයෙන් යුක්ත එකම ධර්මතාවය නිවන. අනිත් ධර්මතාවයන්ගේ සත්‍ය තියෙනවා, නමුත් වෙනස් නොවන, ප්‍රාර්ථනා වශයෙන් අවශ්‍ය නැති, උත්සාහයෙන් ලබන්න පුළුවන් දෙයක්. හරි, එතනදී ඉස්සෙල්ලාම ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන ඒ වඩන් ඉස්සෙල්ලා මම කෙටි කරුණු ටිකක් මතක් කරන්නම්. මොකද මේක අවිද්‍යාව සහ ආශ්‍රව කියලා කොටස් දෙකක් තියෙනවා. අවිද්‍යාව කියන එක ඉස්සෙල්ලා තේරෙන්න ඕනේ. අවිද්‍යාව තේරුම් ගත්ත මනසකටයි එහෙනම් අපි ගාව ආශ්‍රව තියෙන්නේ, අපි ආශ්‍රයක්ෂය සඳහා උත්සාහවත් වෙන්න ඕනේ කියන නුවණ එන්නේ. මේ සතර සතිපට්ඨාන තියෙන්නේ ආශ්‍රව ධර්මයන් ක්ෂය කරන්න. අවිද්‍යාව කියන එක හැම වෙලාවෙම දර්ශනයකින් පහකට යුතු කෙලෙසයක්. ආශ්‍රව කියන එක හැම වෙලාවෙම වායාම සති සමාධි කියන ධර්මතා සංකප්ප වායාම සති කියන ධර්මතා තුන උදව් කරගෙන කටයුතු වෙනවා. එකත් මම මතක් කරන්නම්. අර වම්මික සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ ස්වාමීන් වහන්සේලාට මතක ඇති, දවල්ට ගිනි ගන්න, රැයට දුන් දාන, මේ හුබහ හාරන්න කියනවා. හාරනකොට ඉස්සෙල්ලාම හම්බ වෙනව මොකද්ද? දොර අගුල.
අවිද්‍යාව නැමැති දොර අගලක් හම්බ වෙනවා. ඉස්සෙල්ලාම හම්බ වෙන්න උනේ ඒ ටික. මම ඒකෙදී ඊයේ මතක් කළා වගේ කෙටියෙන් මතක් කළොත් ස්වාමීන් වහන්සේ පුරාණ කර්මයට හටගත් මේ කය නායම් වික්‍රේ කායෝ තුම්හකං නාපි අඤ්ඤේසං පුරාණ මෙදම් වික්‍රේ කම්මං අභිසංචේතිතං වේදිතං දත්තබ්බං මහණෙනි න තුම්හක සූත්‍රයේ සංයුත්ත නිකායේ මහණෙනි මේ කය නුඹලගේ නෙවේ වෙන කෙනෙකුගේත් නෙවේ නාපි අඤ්ඤේසං පුරාණ මෙදම් වික්‍රේ කම්මං මහන්නේ මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ අභිසංචේතිතං නිතරම චේතනාවෙන් පිළියෙල වෙන වේදිතං දත්තබ විපාක විඳින්න වස්තුවක් කොට දකින්ද මේ කය දකින්ද කොහොමද තමන්ගෙත් නෙවෙයි අනුන්ගෙත් නෙවෙයි පුරාණ කර්මයෙන් හටගත්ත නිතරම සිතේ තියෙන චේතනාවලට අනුව පිළියෙල වෙන විපාක විඳින්න හැදිච්ච වස්තුවක් කොට දකින්න කිව්වා. එතකොට මේ කයේ යථා ස්වභාවය තමයි සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්මයි. ඒ අනාත්ම ස්වභාවය බුදුරජාණන් වහන්සේ ඔප්පු කරලා පෙන්නනවා හේතුඵල ධර්මකින්, හේතු ප්‍රත්‍යයකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හැදෙන්නේ. දැන් අපි බත් පාන් කෝපි මොන්නේට වගේ දේවල් වළඳනවා. බලන්න සත්ත්ව හෝ සත්ත්ව පුද්ගල කොටස් හෝ ඒකේ නැහැ. කනබුන ආහාර පාන ගත්තාම ඒ කනබුන ආහාර පාන නිසා තමයි මේ ශරීරයේ කෙස් ලොම් නියද ධම්මස් නහරාදි හැම කොටසක්ම හැදෙන්නේ. එතකොට දැන් මේ රූපේ ස්වභාවය සත්පුද්ගල ආත්ම නොවුණු අනාත්ම හේතුඵල ධර්මාව. ආහාරය නැමැති හේතුව නිසා මේ කය නැමැති ඵලය හටගෙන තියෙන්නේ. ආහාරය නැමැති හේතුව අනාත්මයි නම් අනාත්ම හේතුවක් නිසා ආත්මීය ඵලයක් හැදෙන්නේ නැහැ. හැදෙන ඵලය අනාත්මමයි. එතකොට එහෙනම් ආහාරය නැමැති අනාත්ම හේතුව නිසා හටගත්ත ඵලය තමයි මේ කය. බාහිර හැම එක දෙයක් තුළින් සියල්ල දැක්ක හැකි මේ කය යම්බදුද මේ සියලුම සවිඥානික කයවල වල යථාර්ථයේ කයේ ස්වභාවය එහෙමයි. එතකොට දැන් මේ රූපේ ස්වභාවය අනාත්මයි නම් අපි වචනේ හොඳට පිළිහෙලා තියෙන්න ඕනේ. ඒකට බුදුහාමුදුරගෙනවත් සද්ධාාවක් නෙමෙයි. සාක්ෂි වශයෙන් දරන්න තමයි බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්ම පෙන්නේ. කනබුන ආහාර ටික පෙන්නලා ඒ ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ කෙස්ලොම් නියද ධම්මස් හැදෙන්නේ. ඕජත්තමකං රූපකලාපං ආහාර තීති ආහාරෝ. ආහාර කියලා කියන්නේ ආහාර තීති ආහාරෝ. ඵලයක්ගෙන එන නිසා ආහාර කියලා කියනවා. ඔය ඕජට්ටමකම් රූපකලාපං ආහාර තීති ආහාරෝ. ඕජාව අටවෙන කොට ඇති රූපකලාප ගෙන එන නිසා කබලින්ක ආහාරට ආහාර කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූපකලාප තමයි මේ ශරීරය හැදෙන්නේ අපි කන බොන ආහාර. ඒ රූපකලාප ගෙන එන නිසා තමයි මේ කයට කබලින් කාහරිත ආහාර කියලා කිව්වේ. එතකොට මේ කය අපි මගේ වුණාට ස්වාමීන් වහන්සේ මේ අතක් කඩාගෙන කොටියේ කෑවෝ. කොටියගේ ඇඟේ තියෙන හම්මස් ලේනහර හැදෙයි. එතකොට ඒකට ඒ සතාට මේ මට මගේ වෙච්ච මේකයි ඒ සතාට ආහාරය. මේ ආහාර චක්‍රයක් තියෙන ආහාරය. එතකොට මම මේ කිව්වේ දැන් හොඳට බලන්න ස්වාමීන් වහන්ස ඒ ප්‍රත්‍ය ටික පෙන්නලා ප්‍රත්‍යෙන් ආහාර ප්‍රත්‍යෙන් හටගත්ත කොටසුත් එකකින් එකකින් එක පෙන්නනවා බුදුරජාණන් වහන්සේ.
කපලා අපි අහකට දැම්මොත් අපිට කෙස් කියලා පෙනෙනවා. නමුත් පුද්ගලෙක් පේන්නේ නැහැ. ලොම් නිය දත් හම් මස් එකින් එක බිමට දැම්මොත් ඒ ද්‍රව්‍ය පෙනෙයි. නමුත් පුද්ගල පෙනෙන්නේ නැහැ. එතකොට එහෙනම් මුළු කයම, කාය කියන්නේ සම්මත කොට්ටාස කියන එක, කලාප කියන එක. කොට්ටාස 32කින් කලාප 32කින් හැදිලා තියෙන්නේ මේක. කොටස් 32ක් එකතු කරලා හැදිලා තියෙන්නේ. 42ක් තියේ. නමුත් සංඥාවක් ගන්න, නිමිත්තක් ගන්න පුළුවන් කොටස් 32යි තියෙන්නේ. ඒකයි අසුභ භවනාව වුණත් පණවන්නේ නේ. ගොත්ින් සාකාරයකින් 32කින්. මොකද ආපෝ තේජෝ කියන දෙකේ නිමිත්ත අපිට ගන්න බෑ. නිමිත්ත ගන්න බැරි නිසා පට නෑ. තේජෝ වායෝ කියන දෙකේ නිමිත්ත ගන්න බෑ. නැත්තම් කයම හැදිලා තියෙන්නේ පටි ආපෝ තේජෝ වායෝ කියන මහභූත හතරෙන්. නමුත් අපි නිමිත්තක් හැටියට අපිට ගන්න පුළුවන්කම තියෙන හින්දයි කොටස් 32කින් විතරක් පණවන්නේ. එතන තියෙන්නේ පටවි ආපෝ ටික විතරයි. එතකොට මේ විදිහට එකින් එක කයේ ස්වභාවය බැලුවහම අපිට තේරුණා, අපිට පේනවා සත්ත්ව නොව, පුද්ගල නොව, අනාත්ම ධර්මතාවයක් මේ කයේ තියෙන්නේ කියලා නේද ස්වාමීනි? හරි. එතකොට දැන් ඒ මහ භූත ටික තියෙන තැනක අපිට ඇහැට පෙනෙනවා මේ වර්ණ සටහනක්. අපි කෙනා කියලා හඳුනන හැඩය, ඒ හැඩේ මේ කුණුපු කොටස් 32කින් එකකටවත් අයිති නැහැ. දැන් අපිට පෙනෙනවා නම් පුද්ගලයෙක්ව හඳුනා ගන්න පුළුවන් හැඩේ කුණුපු කොටස් 32කින් එකකටවත් අයිති නැහැ. ඉස්සෙල්ලා කුණුපු කොටස් 32 පෙන්වන්නේ අපිට පෙනෙන කෙනා හෝ පුද්ගලයා කියලා අපි හිතන හැඩේ දැන් පිහිටලා තියෙන්නේ මෙන්න මේ කුණුපු කොටස් 32 මතයි කියන එක පෙන්වන්න. මං ඊයේ මතක් කළා ස්වාමීන් වහන්සේට, මං ඒ උපමාව ආපහු මතක් කරන්නම්. ගඩොල්, වැලි, සිමෙන්ති, වතුර වගේ දෙයකින් බිත්තියක් හැදුවොත් ඔන්න දැන් බිත්තිය උපමාවට තබා ගන්න මහ භූත වගේ කියලා. මහ භූත වගේ නෙමෙයි, මහ භූත. බිත්තියක් ගැන අපි කතා කරන්නේ වෙන මොකුත් හින්ද නෙවෙයි. බිත්තිය දිහා බැලුවහම අපිට, අපි ඇඳනේ ඔගේ බිත්තියේ රූපයක් රතනන්ද ස්වාමීන් වහන්සේ කියලා, ඒ බිත්තිය ඇඳපු චිත්‍රය ගැන අවබෝධයක් එන්නේ බිත්තිය ගැන අපි කතා කරන්නේ. මේ චිත්‍රය දැන් කෙනෙක් තියෙනවා හෝ කෙනෙක් ඉන්නවා හෝ නෙමෙයි, මේ බිත්තිය, මේ චිත්‍රය බිත්තියට බර වෙලයි තියෙන්නේ. බිත්තිය උපාදාය කරගෙන, උපාදාය කියන්නේ ඇසුරු කරගෙන, මේ බිත්තිය ඇසුරු කරගෙනයි චිත්‍රය පවතින්නේ කියන එක තීරණය කරගන්නයි. එතකොට දැන් අපි දන්නවා චිත්‍රය කියන එක වර්ණසතහ මාත්‍රයක්, චිත්‍ර මාත්‍රයක්. හැබැයි එයාට තනියම ඉන්න බෑ. එයා ඒ චිත්‍රය තව පුද්ගලයෙක්ගේ ඇඟේ පුද්ගලයෙක් තුල තියෙනව නෙමෙයි, ගඩොල් වල සිමෙන්තියෙන් තුල බිත්තියක තියෙන්නේ. ඒ වගේ අපි මේ කෙස් ලොම් නිය දත් හම් මස් කියලා කුණුපු කොටස් ටික බැලුවේ, කනබුන ආහාර මේ කොටස් ටික කියලා හිතුවේ, හැදුවේ. දැන් මේ පෙනෙන හැඩය පිහිටලා තියෙන්නේ ඒ කොටස් ටික මතයි. ඒ කොටස් ටික ඇසුරු කරගෙනයි තියෙන්නේ මහා භූතයන්ගේ උපාදාය රූපයක්. එතකොට ඔන්න දැන් අපිට මහ භූත සහ උපාදාය රූප දෙක පිළිබඳව යම් මට්ටමක දැනුමක් තියෙනවා. දැනුමක් කියන්නේ ඇස් ඉදිරිපිට හම්බ වෙච්ච බිත්ති උපමාව ගත්තොත් හම්බ පෙනෙන්නේ චිත්‍රයක්. තින්ත වලින්, තින්සල් වලින් උත්සාහයෙන් හදපු චිත්‍රයක්. හැබැයි මේ චිත්‍රයේද කෙනෙක් මත පිහිටලා නෙමෙයි තියෙන්නේ, ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක. අනේ ඒ චිත්‍රය දකිනකොට, එතකොට දැන් දැක්කා චිත්‍රයයි, චිත්‍රයේ පිහිටි බිත්තියයි දෙකම සත්පුද්ගලාත්ම භාවයෙන් තොරයි, අනාත්මයි. ඒත් අපේ මනසට ආවේ ආත්ම සංඥාවක්. රත්නවන්ත ස්වාමීන් වහන්සේ
නැත්තම් අහවල් උපාසක මහත්තයා තමන්ට නම් මේ මමනේ කියලා මම කියලා පුද්ගලයෙක් කියලා කෙනෙක් කියලා ආත්ම සංඥාවක් අපිට ඇති වුණේ දැන් හොඳට අපිට තේරෙන්න ඕනේ මේක හොඳ සීයෙන් අහන්න හොඳට තේරෙන්න ඕනේ දිට්ඨියත් දිට්ඨිය ඇඳපු චිත්‍රයත් දෙකම සත්ව පුද්ගල නොවි අනාත්මයි නං ඒකට ඒක බලන්න තමයි අපි වෙනම වෙනම මුල ඉඳන් ගඩොල් වලින් වලින් දිට්ඨිය බැන්දේ ඒක පෙන්වන්නයි අපි තින්ත පැන්සලුත් කඩෙන් ගෙනල්ල චිත්‍රය ඇඳෙව්වේ මොකද ඒකේ නැති බවම පෙන්වන්නද දැන් සත්ව පුද්ගලෙක් නැහැ කියන්න නෙමෙයි මේ යන්නේ හොඳට දැක්කා සත්ව පුද්ගල භාවය ඇති වෙන්න උපකාර වෙච්ච රූප අනාත්මයි එහෙනම් අනාත්ම රූපය නිසා ආත්ම සංඥාවක් සත්ව පුද්ගලෙක් කියන අදහසක් අපි තුල ඇවිල්ලා තියෙනවා දැන් අවිද්‍යාව කියන්නේ රූපය අනාත්මයි අනාත්ම රූපය නිසා අපි තුල නේද මේ ප්‍රපංච සංඥාව ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරවන තණ්හා වශයෙන් මාන වශයෙන් දිට්ඨි වශයෙන් තව පැත්තෙන් ගත්තොත් මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා මම මගේ මගේ ආත්මය කියලා සිංහලෙන් කියන එකට පාලියෙන් කියන්නේ ඒතම් මම ඒසෝ හමස්මින් එමේසෝ අත්තාති පාලියෙන් කියන්නේ ඒතම් මම කියලා කියන්නේ සිංහලෙන් මගේ කියනවා ඒතම් මම ඒසෝ හමස්මින් කියන්නේ මම වෙමි කියනවා එමේසෝ අත්තාති කියන්නේ මේ මගේ ආත්මයයි කියනවා මම මගේ මගේ ආත්මය කියලා අර දිට්ඨිය ඇඳපු රූපයේ දකින්නකොට මේ මම මේ මගේ යාළුවා මේ මගේ අඳුරන හාමුදුරුව මේ මගේ ගෙදර කියලා මම කියලා හෝ මගේ කියලා හෝ නැත්නම් මගේ ආත්මය කියලා හෝ හැඟීම් ඇති වෙයි අපි ගාව මේව මනසේ ඇති වෙන ගති ඒවට කියනවා ප්‍රපංච ප්‍රමාද කරන ධර්ම එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා අවිද්‍යාව මුලින්ම අනාත්ම රූප ටික දකිනකොට තමන්ගේ මනසේ මේ කෙලෙස් ටික උපන්නේ කියලා ලෝකයා දකින්නේ නැහැ. ලෝකයාට හිතෙන්නේ අර රූපේ තියෙන ගති රූපෙයි කියලා. ඒ කියන්නේ ඒ රූපේ රත්නවන්ත හාමුදුරුවෝ කියලා. නැත්නම් රූපේ රත්නවන්ත හාමුදුරුවන්ගේ ෆොටෝ එක කියලා. එහෙ නිසා තමන්ගේ මනසේ හටගන්නේ ලෝකිට පෙනෙන්නේ මනසේ හටගත්තු සිද්ධිය බාහිරයි කියලා. මෙන්න මේක වැරදි කියලා බුදුරජාණන් වහන්සේ ඉස්ලාම් පෙන්වුවා. ඒක තමයි අවිද්‍යාව. ඇත්ත ඇති හැටි පෙන්වුවා. බාහිරය නිසා තමන් තුල ප්‍රපංච ඇති වෙලා තියෙයි. හැබැයි මේ ප්‍රපංච සංඥාවන්ගෙන් මේ ස්කන්ධ ටික ස්පර්ශ කරන්න එපා කියලායි පෙන්වන්නේ මේ. තේරුම් කියන එක. ඒ කියන්නේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ චිත්‍රය දකිනකොට රතනවංශ ස්වාමීන් වහන්සේ කියන අදහසක් ආත්ම දෘෂ්ටිය තමන්ට ඇති වෙන්න පුළුවන්. නමුත් තමන්ගාව තියෙන රතනවංශ හාමුදුරුවෝ කියන අදහසින් ඒ රූපේ ස්පර්ශ කරන්න එපා හිතින්. හිතින්වත් කයින්වත්. කයින් ස්පර්ශ කරනකොට තණ්හා පරාමාසය කියනවා. සිතින් ස්පර්ශ කරනකොට දිට්ඨි පරාමාසය කියනවා. මේ රතනෝන් සහමුදුරුව ලස්සනට ඉන්නේ කියලා අපි අතින් අත ගෑවොත් තණ්හා පරාමාසය. අතින් අත ගන්නෑ රතනෝන් සහමුදුරුව හරි හොඳට ඉන්නවා නේද කියන අදහස නැත රතනෝන් සහමුදුරුව බාහිර ඉන්නේ කියලා පේනන ගතිය හිතට දික්ටි පරාමාසය. තෘෂ්ණා සහ දික්ටි දෙකෙන් මේ වස්තුව ස්පර්ශ කරන්න එපා කියලායි පෙන්වන්නේ. ස්වාමීන් වහන්ස බොහෝම නිහඬ මනසකින් හිමින්ම ඒ උපමාව අරගෙන අපේ කයට අපි තියමු. මේ කය ගැන බලන්න ගඩොල් වලින් සිමෙන්තියෙන් කළ දිට්ඨිය වගේ මේක මමම කියලා මහා හයියෙන් ගන්න නැතුව ගඩොල් වලින් සිමෙන්තියෙන් කළ දිට්ඨිය වගේ කන බොන ආහාරයෙන් කළ කෙස් ලොම් නිය දත් හම් මස් ආදී කොටස් ටිකක් තියෙයි. දිට්ඨිය ඇඳපු චිත්‍රය වගේ ඒ කොටස් ටික ඇසුරු කරගෙන හැඩතලයක් පෙනේ. පෙනෙනකොට අපිට රතනවන්ත හාමුදුරුවෝ කියන අදහස එනවා නම් දැන්
මේ රතනවන්ත හාමුදුරුව කියන අදහසින් අර කෙස්ලොම් නියද පැත්තට ඒ ටික මත පතිතලාතින චිත්‍රයේ පැත්තට හිත නමන එක හරිද කියලා බලන්න. රතනවන්ත හාමුදුරුවන්ගේ කෙස්, රතනවන්ත හාමුදුරුවන්ගේ ලොම්, රතනවන්ත හාමුදුරුවන්ගේ නිය කියලා බලන එක, නැත්නම් රතනවන්ත හාමුදුරුවන්ගේ හැඩේ කියලා හෝ බලන එක බලන්න. ආධ්‍යාත්මික බාහිර පැත්තෙන් දැන් ආධ්‍යාත්මික පැත්තේ මනස තුල ප්‍රපංච ඇති වුණා, කෙලෙස අදහස් ඇති වුණා. මෙච්චර කල් කළේ ඒ අදහස් වලින් බාහිරට අපි නැඹුරු වෙච්ච එක. දැන් මේකෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානේ උගන්වන්නේ මේ දර්ශනය හරහායි. මේ දර්ශනයයි අරිහත්ත්වයට දක්වාම අරගෙන යන්නේ. තුක්තකත් මග වර්ධින්නේ මේ එක තැනක් තියෙන්නේ, මේ එක චූටි තැන තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. අපි රතනවන්ත හාමුදුරුවෝ කියන අදහස අයින් කළා, මම කියන වචනේ මම විවහාර කරනවා. එතකොට කෙනා කෙනා ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ රූපය මේ සඳහා යොදා ගන්න. තම තමන් වහන්සේලා සුපින්ව ස්වාමීන් වහන්සේලා ඒ තම තමන්ගේ මමෝ රූපය මේ සඳහා ආදේශ කර ගන්න. ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ දිට්ඨියක හොඳට කපරාදු කළ සුද්ධ මැදලා තියෙන්නේ, අනාත්මයි, කෙනෙක් නෑ. කඩේට ගිහිල්ලා තින්ත ටිකක් පැන්සල් ටිකක් ගෙනවා, සිත්තරේකට කියනවා මගේ රූපේ අඳින්න කියලා. අඳිනවා. ඒ හැඩේම ඒ විදිහටම අඳිනවා. දැන් චිත්‍රය කියන්නේ වර්ණ සටහනක්, උපාදාය රූපය, උපාදාය කියන්නේ ඇසුරු කරගෙන, දිට්ඨි ඇසුරු කරගෙන පවතින රූපය. ඒ රූපේ දකිනකොට මම කියන අදහස එනවා. අපි දැක්කා දැන් මම කියන අදහස ඇති වෙන්න හේතු වෙච්ච දිට්ඨිය සහ දිට්ඨිය ඇඳපු රූපේ. දිට්ඨියක් ගැන අපිට කතා කරන්න උනේ මම කියන අදහසෙන රූපේ තියෙන්නේ මෙබඳු තැනක පිහිටලයි කියන එකටයි. එහෙම නැත්නම් ඕන්නේ අපි ඇත්තටම දිට්ඨිය එක්ක නෙමෙයි ගනුදෙනු කරන චිත්‍රයක. නමුත් චිත්‍රය කතා කරන්නේ, චිත්‍රය අවබෝධ කරගන්න වෙන ක්‍රමයක් නැහැ. චිත්‍රය අනාත්ම බව, චිත්‍රය කෙනෙක් නොවන බව, චිත්‍රය චිත්‍රයක් බව තේරුම් ගන්න තියෙන්නේ එයා පිහිටලා තියෙන පසුබිම මතයි. දිට්ඨිය ඇඳපු චිත්‍රය කෙනෙක් නොවන බව, පුද්ගලයෙක් නොවන බව, සත්වයෙක් නොවන බව අපිට තේරුම් ගන්න තියෙන්නේ එතන පිහිටලා තියෙන gadul weli siminti ටික පුද්ගලයෙක් නොවන කම මතයි. නැත්තම් චිත්‍රය හරන්න බෑ අපිට. ඒකයි මේ දහම තේරුම් ගන්න බෑ. රූපකලාප කඩලා බින්දලා කුඩු කළා එහෙම බෑ. එහෙට යන්නත් බෑ. මොකද මේ ගඩොල් කෙට ඇතුලේ රූපකලාප කඩනවා බලන්න පුළුවන්. නමුත් චිත්‍රයක රූපකලාප විඳිනවා බලන්න බෑ. එහෙම නැහැ. ඒකේ රූපකලාප නැහැ. උපාදාය රූපය කියන එක අවස්ථාවට නැවෙන එකක් මිසක හරියට මායාවෙන් කරන දෙයක් වගේ මේ වර්ණ සටහන කියන එක තියෙන එකක් නෙවෙයි, අවස්ථාවට උපදින්නේ. ඔන්න ඒ රූපය දකිනකොට මම කියන අදහස ආවනම් ස්වාමීන් වහන්සේලාට පේන්න ඕනේ දැන් ඔන්න ප්‍රපංචයක් ඇවිල්ලා ඒසුහමස්මි, මේ මම වෙමි කියන ප්‍රපංචයේ මනසේ ඇති වෙලා. දැන් gadul weli himin kiyen kala dittiye kenapu chithre dakina kota ඒසුහමස්මි, මේ මම වෙමි කියන අදහස ආවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රපංච පරිහරණය කරන්න එපා කියලා. මම කියන මේ අදහසින් මේ ස්කන්ධ ටික ස්පර්ශ කරන්න එපා, මේ දිත්‍ති අත ගන්න එපා මාව කියලා. මේ මගේ අත කියලා දිත්‍ති අඳපු චිත්‍රයේ පැත්තට හිතවත් නමන්න එපා. හිතයි කයයි කියන දෙකින් එකක්වත් නමන්න එපා කියනවා. නමුත් ඒක හරිද? යරදි. බාහිර දිත්‍තිය චිත්‍ර නිසා මම කියන අදහස ආවා. නමුත් වෙනදට අපිට ඔකේ වැරද්ද පෙන්වුවේ නැහැ. බුදුහාමුදුරු වැරද්ද පෙන්වුවා. ඒ නිසා ආවා. ආපහු බිත්තිය පැත්තට යන්න දෙන්නේ නැහැ. පෙන්නනො ඇත්ත නැහැ. එතන තියෙන්නේ gadul weli siminti කළ චිත්‍රයක්නේ කියලා. වන් වේ එකක් වගේ
බාහිරේ නිසා තමන් තුළ ප්‍රපංච උපදිනවා. ප්‍රපංච සංඥාවන් පරිහරණය කරන්න දෙන්නේ නැහැ. හරි පැතට යන්න දෙන්නේ නැහැ. ඊ උපමාවම ගන්න ස්වාමීන් වහන්ස ගඩොල් වල සිමෙන්තියෙන් කළ වගේ කෙස්ලොම් නියද ධම්මස් නහරෙන් කළ මේ සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන මේ සටහන දකිනකොට මම කියන අදහස හිතට එනවා. ඔන්න දැන් ප්‍රපංච මම වෙමි කියන අදහස එනවා. මම කියන අදහසින් මේ කයට නැමෙන්න එපා. මම කියන අදහසින් මේ කයට නැමෙන්න සුදුසුද කියලා බලන්න. දැන් අපි දැක්කා ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියයි කෙස්ලොම් නියද ධම්මස්නහරෙන් කළ මේ බිත්තියයි වෙනසක් නැහැ. ඒකේ ඇඳපු චිත්‍රයයි මේ කෙස්ලොම් නියද ටික ඇසුරු කරගෙන පවතින චිත්‍රය අතර වෙනසකුත් නැහැ. මොකද මම කියන අදහස එන්න ওই බිත්තිය ඇඳපු චිත්‍රය දකිනකොට මම කියන අදහස එනවා වගේ පත්තර කඩදාසියක තිබ්බා ස්වාමීන් වහන්සේ ඔය හැඩේ මම කියන අදහස මේ මමනේ කියන අදහසෙයි. දඹදිව වන්දනාවේ ගියේ එකක් වීඩියෝ කරලා හරි තියෙන තැනක වීඩියෝ පටයක් දැක්කොත් ආ මේ මාත් ඉන්නේ මල්වට්ටේ තියාගෙන කියලා ඒත් තමන්ව පිනෙයි. වීදුරු කණ්ණාඩියක් ඉස්සරහට ගියොත් ඒත් මම කියලා අදහස ඒ රූපේ දකිනකොට මම කියන අදහස එයි. කනබුන ආහාරෙන් හැදෙන මේ කය දකිනකොට මම කියන අදහස එයි. මේ කාරණා ටිකෙන්ම තීරණය කරන ස්වාමීන් වහන්ස ලෝකේ එක එක විදිහට රූප හම්බ වෙද්දි නමුත් අපේ මනසට හම්බෙලා තියෙන මම එකයි නේද කියලා. එතකොට එහෙනම් ඒ රූප දකිනකොට මම කියන හැඟීම මනස තුල ඉපදිච්ච එකක් මිසක රූපේ මම හින්දා මම කියලා දැකලා තියෙනව නෙමෙයි නේද කියන එක පේනව නේද? දැන් රූප දකිනකොට මම කියලා රූප මම නම් මේ කය මම නම් අනිත් රූප මම වෙන්න බෑ. ධිට්ඨිය තියෙන රූපේ මම නම් පත්‍රේ කඩදාසිය මම වෙන්න බෑ. ඒක මම නම් වීඩියෝ පටි රූපේ මම වෙන්න බෑ. දැන් මේ ඔක්කොම කයවල මමද? නමුත් මේකෙන් තේරුණා මේ කයවල ඔක්කොම අනාත්මයි. මහ භූත සහ උපාදාය රූප ඒව නිසා තමන්ගේ මනසෙයි මේ ප්‍රපංච සංඥා වැති උනේ කියලා දැක්කනේ අපි. දැක්කා මෙන්න මේ කාරණාව නොදන්නා ලෝකයා තමන්ගේ මනසේ උපන්න ප්‍රපංච සංඥාවෙන් රූප ඇසුරු කරගෙන තමයි මේ තරම් සත්ව පුද්ගල භාවයක් ලෝකේ හදාගෙන තියෙන්නේ. මේ කය මගේ වෙලා තියෙන්නේ කය නිසා හිතේ පහළ වෙන අදහස හිත කයට නමපු නිසායි. ධිට්ඨියේ තියෙන රූපේ මගේ උනේ ඒ රූපේ දකිනකොට හිතට පහළ වෙන මගේ කියන අදහස ධිට්ඨියේ පැත්තට නමපු නිසායි ධිට්ඨියේ රූපේ මගේ උනේ. පත්‍ර කඩදාසිය දකිනකොට හිතේ පහළ වෙච්ච මගේ කියන අදහස පත්‍ර කඩදාසිය පැත්තට නමපු නිසායි මගේ උනේ. එතකොට බලන්න අපේ මනසෙ තිබුණු ප්‍රපංච ටික අපි රූපයක්ද පරිහරණය කරලා තියෙන්නේ ප්‍රපංචයක්ද පරිහරණය කරලා තියෙන්නේ කියලා. තව පැත්තකින් අපි මේ රූපද පරිහරණය කරන්නේ කෙලෙස් ටිකක්ද පරිහරණය කරන්නේ කියලා බලන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයම තුන් භවයේම කෙලෙසුන් නිසා පීඩා විඳිනවා. අපි කෙලෙස් ටිකකින් ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ. මෙහෙම පෙනෙනකොටත් මේ ස්වාමීන් වහන්සේලා කියන අදහස මට එන්න පුළුවන්. මම මේ අදහසින් මෙහෙ බලනකොට මම ලෝකය හදාගෙන තියෙන ස්වාමීන් වහන්සේලා හදාගෙන තියෙන්නේ අනාත්මයි නැත්තම්. ඕක තමයි දර්ශනයෙන් පහකට යුතු කෙලෙස් කියලා කියන්නේ. ඔය ආර්ණාව දැක්කොත් අවිද්‍යාව නැති වෙනවා. මෙච්චර කාලයක් අනාත්මය නොදැක්ක එක එයා දකිනවා. මෙච්චර කාලයක් ලෝකය ආත්ම වශයෙන් එයා දැක්කේ. නමුත් මෙහා අනාත්මය දකින දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ප්‍රධානම ලක්ෂණය තමයි සියලුම ධර්මය අනාත්මයි කියන එකට සැක නැහැ. සියලුම සංස්කාරය අනිත්‍යයි කියන එකට සැක නැහැ. නමුත් සැපයි කියන විපල්ල දුකේ සැපයි කියන විපල්ලාසෙ විතරක් ඉතුරු වෙනවා යාට. ඒකෙන් මං කියන්නේ
හොඳට නුවණක් තියෙන කෙනාට පේනවා මෙහෙම පෙනෙද්දි සත්ව පුද්ගලය කියලා පෙනෙනකොට එයා දන්නවා මෙහි සත්ව පුද්ගලය පෙනෙනව නෙවෙයි මහ භූත සහ උපාදාය රූප දකිනකොට අපේ මනසේ හටගන්න සත්ව පුද්ගල සංඥාවක් තියෙනවා ඒ අදහස මේ බාහිර රූපෙ මත පතිත වෙලයි මේ අපිට මෙහෙම පෙනෙන්නේ කියන එක තේරෙනවා ඔන්න ඔය කාරණාව තේරුනහම අවිද්‍යාව නැහැ ඊට පස්සේ යාට ඉතුරු වෙන ආශ්‍රව ආශ්‍රව කියන්නේ මේ කාරණාව තේරුම් ගත්තත් බාහිර පුද්ගලයෙක් ඉන්නවා 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 කියලා බලපු හුරුව ගෙවෙන්නේ නැහැ ඊට පස්සේ මේ හුරුව ගෙවා ගන්න තමයි මේ සතිපට්ඨානේ තියෙන්නේ දැන් අපි දැක්කා අර රූපයේ ඒ කියන්නේ මේ ආහාරයෙන් හැදෙන රූපය අසුරු කරගෙන ඉන්නකොට මම කියන අදහස හිතටයි පහළ වෙන්නේ කියලා දැනගත්තා මේ අදහසින් කය පැත්තට නැඹුරු වෙලා බලන එක වැරදි එතන තියෙන කුණප කොරස් ටිකක් මහ භූත ටිකක් ඒක අසුරු කරගත වර්ණ සටහනක් තියෙන්නේ කියන එක දැක්කා දැනගත්තට මේ කොටස් ටික මම 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 කියලා බලපු හුරුව ගෙවෙන්නේ නැහැ මේක දැනගත්ත පමණකින් දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ආශ්‍රවයක්ෂය සඳහා කටයුතු කරන්න මම මේ කෙටියෙන් කතා කළේ මේ සතිපට්ඨානෙන් පෙන්වන මූලිකම සතිපට්ඨාන සූත්‍රයෙන් පෙන්වන්නේ මූලිකම හරේ ඕනෝක මෙන්න මේ සම්මා දිට්ඨි කියලා කියන්නේ මේ අවිද්‍යාව නැති කරන්න. මම දැන් මේ සතිපට්ඨාන සූත්‍රේ නිකම්ම කියලා දීලා වැඩක් නැති නිසා මේකින් කරන කෘත්‍යය ගැන මම කියලා දුන්නේ මේ සූත්‍රයේ බාහිර මහා ප්‍රලාපයක් කියවුව නෙවෙයි. මොකද මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දුක කියන්නේ මොකද්ද? සමුදය දුරු වෙන්නේ කොහොමද? නිරෝධය සාක්ෂාත් වෙන්නේ කොහොමද කියන දර්ශනේ ওই ටිකේ තියෙන්නේ. ওই ටික දැනගත්ත කෙනාටයි මේක තියෙන්නේ. හරි මම දැන් භවනා කරන හැටි කියලා දෙන්න සතිපට්ඨානේ වඩන හැටි දැන් අපි ඔය අර්ථය තිබුණානේ මේකෙදි සතිපට්ඨානේ ආනාපාන පබ්බේට ගන්න ආනාපාන පබ්බේදී උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨෙත්වා කියලා කොන්ද ඍජුව තබාගෙන පරයන්කේ බැඳගෙන කොන්ද ඍජුව තබා ගන්න කියන බුදුරජාණන් වහන්සේ මේ ඉරියව්ව කියන්නේ දේශනා කරන්නේ අනිත් ඉරියව්වල බැරිකම හින්දා නෙවෙයි අනිත් ඉරියව් තීන නිද්දේට නිදිමත ගතියට හිත වැඩි මේ ඉරියව්ව තමයි නිදිමත ගතිය බොහෝ සෙයින්ම අඩු කරන ඉරියව්ව වර්තමාන විද්‍යානුකූලව හොයාගෙන තියෙනවා මේ ඒ කොඳු ඇටේට පිටිපස්සේ තියෙන මේ සුසුම්නාව තියෙන්නේ පොඩි මුලේ නැත්තම් මස්තිස්කයේ කියන තැන ඒක සුසුම්නාව මේ කෙලින් තියෙනකොට මේ සිහිය අවදි වීමේ ප්‍රවණතාවය හරි වැඩි කියනවා හොඳට කොඳු පිටිය තියෙනකොට ඉතින් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ එකක් දකින්නේ නැති ඉතින් පරණයක් බැඳගෙන කොඳු ඍජුව තබා ගන්න ඕනේ සතින් උපට්ඨෙත්වා එහෙම තබාගෙන සිහිය පිහිටුවා ගන්න. කොතනද සිහිය පිහිටුවා ගන්නෙ? නාසිකාග්ගේවා මුඛ නිමෙත්තේ. නාසයේ කෙළවර හෝ තොල් දෙක ගාව තමයි හිත පිහිටුවා ගන්නෙ. නාසයේ ගාව හෝ තොල් ගාව. ඒක නාසයේ කෙරවල අයින කියලා එහෙම එකක් ඕනේ නැහැ. තොලේ අග්ග තොල කෙරවල හුස්ම පාරවදින තැන එහෙම ඕනේ නැහැ. මේකින් කරන වැඩේ තේරුම් ගන්න. හිත එක එක තැන් වලට යන්න නොදී හිතට නතර වෙන්න නවාතනක් දීමයි මේකේ අරමුණ. දැන් එක එක දේවල් හිතෙන වෙනුවට හිත නාසයේ දිහා දැනුමෙන්, තොල් දෙක දිහා දැනුමෙන් ඉන්නකොට එක එක දේවල් වලට හිතෙන්න ඉඩ නැහැනේ. මම ඒකෙදි කියන්නේ ස්වාමීන් වහන්සේලාට කාට හරි ඒක අප්‍රකට නම් තොල් දෙකට මෙහෙම ඇඟිල්ල තියන්න නැත්ත නාසෙට ඇඟිල්ල තියන්න ඇඟිල්ල තියෙනකොට තොල් දෙකේ ඇඟිල්ල හැපුණු බව නාසයේ ඇඟිල්ල හැපුණු බව තේරෙනවනේ ඒ තේරෙන තැනට හිත යොමු කරන්න හිත යොමු කළා එතන දැනුම තියාගෙන හිනීම අතහකට ගන්න අන්න එතකොට දැන් සති නිමිති හිත පිහිටුවාගෙන තියෙයි
තොල් දෙකට අත තිබ්බාම මෙහෙම ස්පර්ශ වෙන්න තැන් දැනෙනවා. ඒ දැනුම තියාගෙනම ඇඟිල්ල ගන්නවා. ඔන්න ওই විදිහට නාසිකාග්ගේව තොල් දෙකේ හිත පිහිටවා ගන්න එකට කියනවා සතින් උපත්තකත්වා කියලා. ඒව අටුවාවකවත් ටීකාවකවත් ඒට මෙහා ග්‍රන්ථකවත් නෙමෙයි පිරිසිදු ත්‍රිපිටකේමයි තියෙන්නේ. අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගේ ධ්‍යාන ලබා ගන්න කෙනෙක් භාවනා කරනකොට කරන හැටි ඉඳගන්න ඉරියව්ව හා සිහිය පිහිටුවා ගන්න හැටි ඒ ටික බැලුවේ හැකි ස්වාමීන් වහන්සේලාට. අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකාග්ගේව මුඛ නිමිත්තේ. මේ සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි තොල් දෙක ළඟ හෝ නාසය කෙරවල. එතකොට ඔන්න සත්‍ය නිමිති හිත පිහිටුවා ගන්නවා. හිත පිහිටුවාගෙන සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන ආකාරයට සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් පස්වාස කරනවා. ඒ ආස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් ප්‍රස්වාසය දීර්ඝ වෙන්න පුළුවන් ආස්වාසය ලුහුඩු වෙන්න පුළුවන් ප්‍රස්වාසය ලුහුඩු වෙන්න පුළුවන් ආස්වාස ප්‍රස්වාස දීර්ඝ ලුහුඩු වෙන්න පුළුවන්. මේකෙදි පෙන්වන්නේ පරිසරය දීර්ඝයි කියලා හිතන්න හෝ ආස්වාසය දීර්ඝයි ප්‍රස්වාසය දීර්ඝයි කියලා හිතන්න හෝ ආස්වාසය ප්‍රස්වාසය රස්සයි කෙටි කියලා හිතන්න හෝ නෙවෙයි. දැන් සති නිමිති හිත තියාගෙන ඉන්නකොට ආස්වාසය පිළිබඳ ප්‍රස්වාසය පිළිබඳ පූර්ණ දැනුම් සහිතව ඉන්න ආස්වාසය දීර්ඝ හෝ වෙන්න පුළුවන් ප්‍රස්වාසය දීර්ඝ හෝ වෙන්න පුළුවන් ආස්වාස ප්‍රස්වාසය දීර්ඝ හෝ වෙන්න පුළුවන්. මේ විදිහට සබ්බ කාය පටිසංග සියලු ආස්වාස ප්‍රස්වාසයන් අත්විඳින්න දැනුම් සහිත භවකම ඉන්න. ඒකෙන් කියන්නේ ආස්වාසය සබ්බ කාය පටිසංවේදී කියන එකෙන් කියන්නේ ආස්වාස ප්‍රස්වාසී දැනුම් රහිත භවක ඉන්න එපා කියන එක. ආස්වාස ප්‍රස්වාසය අත්විඳින්න දැනුම් සහගත භවක තියෙන්න ඕන කියන එක. මෙතනදී වඩාත්ම අවශ්‍යයි ආස්වාස ප්‍රස්වාසය දැනෙනවා සති නිමිත්තෙත් තියෙන මේ දෙකම Tamanට ප්‍රකට වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරමයි ආනාපාන සති භාවනාව වැඩෙන්නේ. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව නොවැඩෙන්න ආනාපාන සති අටලොස් උපක්ලේශ ධර්මයක් තියෙන. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව වැඩෙන්නේ නැති වෙන්න වැරදෙන ක්‍රම 18ක් තියෙනවා. ඒකෙදි පටිසම්භිදා මග්ගේ ආනාපාන සති කතා බැලුවහම ස්වාමීන් වහන්සේලට ඒක තේරුම් කරගන්න පුළුවන් වෙයි. එතකොට ඒකෙන් පෙන්නනවා ප්‍රධාන වශයෙන් සති නිමිති විතරක් හිත තියෙනවා තේරෙනවා. නමුත් ආනාපාන සතිය ආස්වාසය ප්‍රස්වාසය කියන දෙක අහුවෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් ඒ ආනාපාන සතිය වැරදිලා වැඩෙන්නේ නැහැ. ආස්වාසය විතරක් අහුවෙනවා සති නිමිති අහුවෙන්නේ නැහැ ප්‍රස්වාසය අහුවෙන්නේ නැහැ ඒ ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ. ප්‍රස්වාසය විතරක් අහුවෙනවා ආස්වාසයයි සති නිමිත්තයි අහුවෙන්නේ ඒ ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ. ආස්වාසය ප්‍රස්වාසය හුස්ම ඉහළ පහළ යන එක තේරෙනවා. හැබැයි සති නිමිති හිත නැහැ. ඒත් වැඩෙන්නේ නැහැ. එතකොට ආස්වාසයයි ප්‍රස්වාසයයි නිමිත්තයි දෙක තේරෙනවා. ආස්වාසෙන් වෙන්නේ නැහැ. මේ විදිහට මාරුවේ මාරුට මාරුවේ මාරුට එකක් අතහැරුණොත් දෙකක් අතහැරුණොත් මේ මොන විදිහකට හරි අතහැරුණොත් ආනාපාන සති භාවනාව වෙන්නේ නැහැ වැඩෙන්නේ නැහැ. එතකොට සති නිමිති හිත තබාගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. සති නිමිත්තක් දන්නවා ආස්වාස ප්‍රස්වාසයක් දන්නවා. ඊගාව එහෙම කළාම කිසිම වෙලාවක ආස්වාස වාතයේ ප්‍රස්වාස වාතයේක හිත අරගෙන යන්නේ නැහැ. හුස්ම පාරේ ඉඳන් පෙකණිය දක්වාම ආස්වාසයේ අනුව බලන් යන්නේ නැහැ. එතකොට පෙකණියේ ඉඳන් හුස්ම එළියට පිටනකම් ප්‍රස්වාසය යනවා බලන්නේ. ධර්මයේ උපමාවක් පෙන්නනවා. දොරටුපාලෙක් ඉන්නවා නගරික දක්ෂ වික්ත පඬිත දොරටුපාලෙක් දන්න හඳුනනාය ඇතුළු කරන නොදන්න අය නොගන්න. මේ දොරටුපාලය කවදාවත් පරීක්ෂණය කරන්න යන්නේ නැහැ. දොරටුව ළඟට පැමිණෙමින් ඉන්න අයව පරීක්ෂා කරන්න යන්නෙත් නැහැ. දොරටුවෙන් ඇතුළු වෙලා නගරේ ඇතුළට ගිහිල්ලා ඇතුළේ යන අය පරීක්ෂා කරන්න යන්නෙත් නැහැ. දුවල පස්සෙන් ගිහිල්ලා පරීක්ෂා කරන්නේ නැහැ.
නගරෙන් පිට වෙන අයයි නගරට ඇතුල් වෙන අයයි ඔක්කොම පරීක්ෂා කරන්නේ දොරටුව ගාව ඉඳ ළමයි. ඒ වගේ දොරටු පාලය දොරටුව ගාව ඉන්නා වගේ තොල් දෙක ළඟ හෝ නාසය ළඟ සිහිය තබාගෙන ඉන්නවා. ඒ සිහිය හරහාමයි සියලුම ආස්වාසය වාතය දැනගත්තෙත් ප්‍රස්වාස වාතය දැනගත්තෙත්. ආස්වාස ප්‍රස්වාස වාතය අනුව කිසිම වෙලාවක ගියේ නැහැ යන්න දුන්නේ නැහැ. හැබැයි මේ නගරයට ඇතුල් වෙන හැම කෙනෙක්ම දොරටු පාලය හරහාමයි ගියේ. පිට වෙන හැම කෙනෙක්ම දොරටු පාලය හරහාමයි. දොරටු පාලයයි පිටිපස්සේ ගියේ නැහැ. ඒ වගේ හැම සිහියක්ම හැම ආස්වාසයක්ම හැම ප්‍රස්වාසයක්ම මේ සිහිය හරහාමයි ඇතුළුනේ පිටුනේ. ඒ විදිහට සිහියෙන් ඉන්නේ. තව මම ඕකට ස්වාමීන් වහන්සේ මේකෙන් කරන වැඩ දෙක කියන්නම් මම. අපි මේව කළාට මේකෙන් කරන වැඩ ගන්න නැහැ ස්වාමීන් වහන්සේ. ගොඩාක් දෙනෙක් කමටහන වඩනවා. අපි තේරුම් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ යමක් කරන්න ඉස්සෙල්ලා කරන දේ නෙමෙයි. මේ කරන දේ නිපද වෙන ඵලය මොකද්ද කියන එක. මුකුමන අර්ථයක් සඳහාද මේක කරන්නේ කියන එක. අපි බොහෝ විටක කරනවා අපි කරන්නේ මේ වගේ අර්ථ උත්පාදයක් සඳහා නේද කියන එකවත් අපි දන්නේ නැහැ. සති නිමිත්ත හිත තියාගෙන අස්වාස පස්වාසට සිහියෙන් ඉන්නේ අපි කුමක් නිසාද? මොකටද? අපි නිකමට කතා කරනවා හිතේ හිතේ තියෙන කතා කරන gati අතහැරෙනවා විතරක සංසිඳනවා කියලා. ඒක කොහොමද අපි හොයාගන්නේ? ස්වාමීන් වහන්සේ මම මතක් කළොත් අපේ අරමුණු වල කොටස් දෙකක් තියෙනවා. ඕකට අද වර්තමාන විද්‍යාවෙන් ඉතින් කතා කරන උඩු හිත යටි හිත කියලා. නමුත් එහෙම හිත දෙකක් නැහැ. ඇස් දෙක වහගෙන මෙහෙම බැලුවොත් ස්වාමීන් වහන්සේලාට බලන්න ස්වාමීන් වහන්සේලාගේ මනසේ ගති දෙකක් හම්බ වෙයි. එකක් හම්බ වෙනවා මේ වටපිටාව තියෙනවා කියලා තේරෙනකම හම්බ වෙනවා. තව එකක් එක එක දේවල් සිහි වෙන බව හම්බ වෙනවා. බලන්න නැද්ද කියලා? එක එක අරමුණු සිහි වෙන කමකුත් තියෙයි. වටපිටාවේ මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා තේරෙන කමකුත් තියෙයි නේද? හරියට සති නිමිති හත හිත තිබ්බොත් වටපිටාවේ මේ දේවල් තියෙනවා කියන කමෙන් හිත අතහැරලා තියෙන්න ඕනේ. ආස්වාස ප්‍රස්වාසය හරියට අහුනොත් එක එක දේවල් හිතෙන කමෙන් හිත අතහැරලා තියෙන්න ඕනේ. ඔය ගති දෙකෙන් හිත මුදව ගන්න යොද කරන්නේ. දැන් කළා බලන්න අත්විඳින්න පුළුවන් මේ ආනාපාන සතියද ඒ මොහොතේම විපාක දෙන දකින්න පුළුවන් සිද්ධියක්. මේ මහා අවුරුදු ගණන් පල් වෙන ඒවා නෙවෙයි. මනසේ තියෙන ඔය ගති දෙක තමයි අපේ ජීවිතේ ප්‍රපංච උත්පාදනය කරන මුල් හේතු දෙක. ඔය ගති දෙක මුලින්ම නවත්තනවා මේ ආනාපාන සතිය හරියටම කළොත්. හරියටම සති නිමිත්තට හිත තිබුණොත් වටපිටාව තියෙනවා කියන එක තේරෙන්නේ නැහැ. මොකද එච්චරට සති නිමිත්තට හිත එකඟයි. එක එක දේවල් හිතෙන්නේ නැහැ. අස්වස් ප්‍රස්වාසයේ දැනුමයි. තේරෙනවද? තාම බැරි ඇති. නමුත් ස්වාමීන් වහන්සේ මතක තබා ගන්න හරියටම සති නිමිත්ත හිත තියාගෙන ආනාපාන සතිය වඩනවා කියන කාරණාවේ අර්ථය හරියටම ඉපදිලා කියලා තමන්ටම දැනගන්න පුළුවන්. මනසේ තියෙන ඔන්න ඔය කිලෙස් වලට ඉඩ තියෙන හිල් දෙකක් ඔය තියෙන්නේ. ඒ කවුළු දෙක වහලා ඇති. කමටහනට හරියට හිත තිබුපු පමණකින්ම කල්ප ගණන් මාස ගණන් අවුරුදු ගණන් යන්නේ හරියටම හිත තිබුත් ඒ මොහොතේම කිලෙස් ඇති වෙන තියෙන මේ හිල් දෙක දැන් බැහැලා නේද කියලා පෙනී තවන්ට. හරියටම බලලම කරන්න පුළුවන් එකක්. නාහම් වික්කේ මුත්ත සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි. මහණෙනි සිහි මුලා වූ නුවණ නැති කෙනාට මම ආනාපාන සති භාවනාව කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ හොඳ සිහියක් හොඳ නුවණක් තියෙන කෙනෙකුටයි හොඳ ඕනකමක් තියෙන කෙනෙකුටයි මේක කරන්න පුළුවන්. ඉබේ ඇවිල්ලා හිත සමාධි වේවා නිවන් දකිත්වා කියන කමකින් ඔහි හිත තියාගෙන ඉන්න කෙනාට ආනාපාන සති භාවනා කරන්න බෑ. හොඳ උවමනාවක් හොඳ එක ඇත්තටම උවමනාවයකට කියන්නේ අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ.
හොඳ ආදරකමක් තියෙන්න ඕනේ කමතහන්ත සති නිමිත්තට හොඳට හිත තියාගත්තා සති නිමිත්තේ හොඳට හිත තියාගත්තද කියන එක යාට හොඳට අත්විඳින්න පුළුවන් සති නිමිත්ත පිළිබඳ විතරයි දැනුම වටපිටාව තියෙනවා කියන එක දැනින්නේ නැහැ ඒකකොට මේ වටපිටාව තියෙනවා කියලා දැනින්නේ අපේ සිතේ සියුම් විතර්ක වශයෙන් විසිරීලා සති නිමිත්තේ හරියටම හිත ආරද්ධ වුනහම වටපිටාව තියෙනවා කියලා දැනින්නේ නැහැ අස්සස් ප්‍රසවාසයේ හොඳට හිත පිටියාම එක එක දේවල් හිතෙන්නේ නැහැ. දැනෙන බව හා හිතෙන බව නතර වෙනවා. හිත බොහෝමත් වේගෙන් සමාධි වෙයි. එතකොට මෙන්න මේ විදිහට ආනාපාන සති කමඨහන ওই විදිහට වඩනවා. එහිම වඩද්දී තාම හුරු පුරුදු නැති නිසා සති නිමිත්තෙනුත් අතහැරවලා අස්වාස ප්‍රස්වාසනොත් අතහැරවලා එක එක දේවල් වලට හිත යොමු වෙයි වෙන වෙන අරමුණු මනසේ උපදී නැත්නම් සිත අහකට යයි ඒ වෙලාවේදී ඒ ගිය අරමුණු විදර්ශනා කර කර මෙනෙහි කර කරවත් ඉන්න එපා ආපහු මතක් කළා ශනිකව ප්‍රතිකාරම තමයි පරණ විදිහටම නැහැ වෙනද වගේව මම ඉස්සෙල්ල වගේ සිත අහකට යන්න දෙන්නේම නැහැ කියලා චිත්තම් පග්ගණ්හාති පදහති හිත දැඩි කරගන්නවා හිත දැඩි කළා සති නිමිත්තට හිත තියෙනවා සති නිමිත්තට ද 100ම් අස්වාස ප්‍රස්වාස කරනවා ඒත් ආයෙත් අහකට යනවා ආයෙත් ගන්නවා මෙහෙම 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 ටිකක් කරන්න ඕනේ එතකොට ටික 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 හිත අහකට යන හුරුව අඩු වෙනවා සති නිමිත්ත තුල හිත බැඳී පවතින ක්‍රමය ටික ටික වැඩි වෙනවා ඔක තමයි සතිපට්ඨාන භාවනාව. හැබැයි ඔකෙදී අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති, අජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති, සමුදේ ධම්මානුපස්සී වා කායස්මෙන් විහෙරති, වය ධම්මානුපස්සී වා කායස්මෙන් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සී වා කායස්මෙන් විහෙරති. කියන කොටස සතිපට්ඨාන භාවනාව ස්වාමීන් වහන්සේ. අර සතිපට්ඨානය මේ සතිපට්ඨාන භාවනාව. මේ සූත්‍රයේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. කිසිම වෙලාවක සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව දෙක එකකට ගන්න එපා. අර කය කෙරෙහි සිහිය පිහිටුවා ගන්න. ඒක සතිපට්ඨානය. සිහිය පිහිටුවන තැන. දැන් මේ සතිපට්ඨාන භාවනාව. දැන් එහෙම සිහිය පිහිටුවාගෙන තමන්ගේ කය ගැනත් බලන්න අනුන්ගේ කය ගැනත් බලන්න තමන්ගේ සහ අනුන්ගේ කය ගැන බලන්න කොහොමද කය ඇති වෙන හැටි බලන්න නැතිවීමට බලන්න ඇතිවීම නැතිවීමට බලන්න ඒකෙන් තියෙන ස්වාමීන් වහන්සේ රූප වවත්තානේ නැත්නම් රූප විදර්ශනා කරන හැටි මේ කරන්නේ ස්වාමීන් වහන්සේ මොකක්ද කියන එක තේරෙනවද මානසිකාර්ය ඌහන ලක්ෂණයයි ප්‍රඥාව ඡේදන ලක්ෂණයයි කියලා දෙකකට බෙදෙනවා කුඹරකට ගොයම් කපන්න ගිහිල්ලා දෑකැත්ත ගොයම් වලට දාලා නිකම්ම ඇදලා ගන්න පුළුවන්ද අපිට බෑ ඉස්සෙල්ලා වම් අතින් ගොයම් මිට අල්ල ගන්න ඕනේ නේද අල්ලගෙන දකුණු අතින් ඉගාව අතින් දෑකැත්ත දාලා කපන්නේ අල්ලගෙන කපන්න ඕනේ ඒ වගේ හැම අරමුණක්ම සතිපට්ඨානයෙන් කරන්නේ හොඳට අරමුණ පිහිටා හිටිනවා අරමුණක් අල්ල ගන්නවා ප්‍රඥාවෙන් තමයි අරමුණක කෙලෙස් හිඳින්නේ මේ දෙක දෙක එතකොට ඒක මම මතක් කරන්න දැන් සතිපට්ඨාන සිහිය පිහිටුවගෙන සිහියෙන් අස්වාස පස්වාස කරනවා සති නිමිති හිත තිබ්බහම වටපිටාව පෙනෙන එකෙන් අතහැරෙනවා අස්සස් ප්‍රස්වාසයේ දැනුමින් විතරක සිහි වෙන එක නතර වෙනවා වටපිටාව පෙනෙන එක සහ එක එක දේවල් සිහි වෙන එක නතර කරලා තියෙනවා සති කායගත සති මේ ආනාපාන සති කමඨාන්ට හිත තිබුවාම මේකෙන් කරනව චිත්ත සමතයක් ඇති කරවනවා ඊට පස්සේ ඒත් මං කිව්වා හුරු නැත්තම් හිත අහකට යනවා මෙහෙම ටික වෙලාවක් කළා හිතා මතාම නතර කරනවා නතර කළා තමන්ට සිහි වෙච්ච අරමුණු තියෙනවනේ
අපි කියමු භාවනා කරනකොට යාළුවෙක් මතක් වුණා, අම්මෝ මතක් වුණා, තාත්තා මතක් වුණා, ගෙදර මතක් වුණා කියලා සත්පුද්ගල භාවයට මතක් වෙච්ච අරමුණු තියෙනවනේ. මේව විදර්ශනා කරන්න ඕනේ. සති සම්බුද්ධංගේ කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට චිර කතම්පි චිර බහසිතම්පි සරිතා අනුසරිත. බොහෝ කල් සිට කිව්වා වූ බොහෝ කල් සිට කළා වූ දේවල් වලට සිහිය තබන්න මනාව සිහිය තබනවා. දැන් අපි කියමු අම්මා මතක් වුණා කියලා. දැන් ආනාපාන සති භාවනා කරගෙන ඉන්නකොට අම්මා මතක් වුණා. දැන් මතක් වෙච්ච පමණකින් ආනාපාන සතිය නවත්තන්නේ නැහැ. ආනාපාන සතිය ටිකක් වෙලා කළා දිගටම එකම කරන්නේ නැහැ. දිගටම ආනාපාන සතියම විතරක්ම කළොත් දෝෂයක් ඇති වෙනවා ස්වාමීන් වහන්ස. ඒකේ දෝෂේ තමයි අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට ඉක්මනට යන්න බැහැ. ටික වෙලාවක් ගියාම කිසිම දෙයක් කරන්න බැරි කුසිතකමකට වැටෙනවා. හැම දෙයක්ම එපා වෙයි. පොතක්වත් බලන්න බැරි තත්ත්වයටපත් වෙයි. කිසිම හිතක හිතේ තියෙන මුලින් පටන් ගත්ත උද්යෝගිමත්කම ප්‍රබෝධමත්කම ටික 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 ඒකට වැය වෙලා සම්පූර්ණ ආනාපාන සතිය නෙමෙයි බණ පොතක් දිහා බලන්නවත් හිතෙන්නේ නැති මට්ටමටපත් වෙයි. එච්චරට කුසීත වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒක තවදුරටත් ඒ අරමුණේදිත් මුලා වෙනවා. ඒ කියන්නේ හොඳටම ගිහාම කිසිම දෙයක් දන්නේ නැති තැනටපත් වෙනවා. හැබැයි තමන් දන්නවා තමන්ට නිින්ද ගිහිල්ලත් නැහැ. තමන්ට නිින්ද ගියෙත් නැහැ. වටපිටාවක් වෙන්නෙත් නැහැ. මොකුත් තේරෙන්නේ නැති තැනකටපත් වෙයි. ඔය සමතයක් දිගට වැඩුවාම වෙන්නේ ඕකට කියන චිත්ත නිලියති කියලා. හිත හැඟ වෙනවා. හිත හැඟ වුණාම එයා දන්නවා එයාට නිින්ද ගිහිල්ලත් නැහැ. හැබැයි කිසිම දෙයක් මතකත් නැහැ. අවාසනාවකට අද අපේ ශාසනේ මේ හිත හැඟ වෙනකොට හිතාගින්න හොඳ මාර්ගඵලයක් ලැබුවා කියලා. ගොඩක් දෙනෙක් හිතනවා මම මොකුත් දන්නේ නැති තැනකට ගියා ස්වාමීන් වහන්ස කියලා නිකන් කතා කරන්නේ අදුම ගන්න සෝවාන් වුණාවද්ද කියලා අහගන්න. නමුත් මේ ශාසනය කියන්නේ ඔබට හිත හැඟ වුණා කියලා. චිත්ත නිලියති. ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ, කිසිම දෙයක් තේරෙන්නේත් නැහැ. එයා දන්නවා එයා නිදාගෙන හිටියෙත් නැහැ. එයා අවදියෙන් හිටියේ මොකුත් දන්නේ නැහැ. මේ දැන් ලොකු ශුන්‍යතාවයකට පත් වෙලා කියලා හිතන්නේ. නෑ ඔකට කියන්නේ චිත්ත නිලියති. ඔය දෝෂය උනේ සමත කමතහන විතරක් එක දිගට වඩපු එක. ඒකද ඒ විතරක් නෙමෙයි ඒක තවදුරටත් ඒ විදිහටම සමතයෙන් විතරක් වැඩුවොත් බණ දහම් භාවනා කරන එකත් හිමින් හිමින් එපා වෙලා යනවා. එතකොට පිරිත් ටිකක් කියන එකක් බණ පොතක් බලන එකක් මේ ඔක්කොම එපාම වෙනවා. මේවා නිකන් සිහි කරන්න පවා අකමැති මට්ටමට හිතපත් වෙනවා. සම්මතයක් එක දිගටම අකණ්ඩ වැඩුවම තියෙන දොස් ඕක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදිචිත්ත මනියුත්තේ භික්ඛු කාලේන කාලානේ ත්‍රිවිධ නිමිත්තානි මනසිකාතබ්බානේ. සිත දියුණු කරන භික්ෂුව විසින් කලින් කලට තුන් නිමිත්තක් මෙනෙහි කරන්න ඕනේ. සමත නිමිත්තංච පග්ඝහ නිමිත්තංච උපේක්ඛා නිමිත්තංච. සමත නිමිත්තත් මෙනෙහි කරන්න ඕනේ. දීර්ය ඇති වෙන්නත් මෙනෙහි කරන්න ඕනේ. විදර්ශනාවලත් මෙනෙහි කරන්න. මේ තුන් නිමිත්ත මාරි මාරට ගත්තාමයි එයාගේ මනස මධ්‍යස්ත වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් සතිපට්ඨාන භාවනා කොටසේදී අජ්ජත්තමා කායේ කායනුපස්සී විහෙරති. බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. අපි දැන් කතා කරමු බාහිර අරමුණ විදර්ශනා කරන හැටි. අපි කියමු තව පැත්තකින් ගත්තොත් මේ විදර්ශනා වෙදි ස්වාමීන් වහන්ස කිසිම වෙලාවක සිතේ ඇති වෙන සිතුවිලි විදර්ශනා කරන්නේ නැහැ. එකතැනක ඉඳගෙන ඉන්නකොට යම් අරමුණක් සිහි වුණොත් අරමුණ සිහි වෙච්ච අරමුණ උපන්න සහ උපදින දෙපැත්තට යන්නේ විදර්ශනාවේ. මෙන්න මේ උපාය අවශ්‍යමයි. සතිපට්ඨානේ වරදින්න තියෙන ලෝකෙ තිබුණ එකම හේතුවත් ඒක. අම්මා කියන අදහස ඇති වුණොත් අම්මා කියන අදහස සිහිපත් කරලා අම්මා කියන අදහස හිතෙන් සිහි කරගෙන මෙතන තියෙන කෙස්ලොම් නියද තම්මස් ටික කන බොන ආහාරයෙන් හැදුන එකක් නේද කියලා බලන්න එපා. ඒක වැරදි. ඔය සමුදියේ සත්‍ය තුළ දුක්ඛ සත්‍යයේ පිරිසෙන් දකින්න හදනවා.
කරන්න කරන්න නිවන් මගෙන් අහකට යනවා. අපි මුළු ලෝකෙම කරන්නේ ඕක. එහෙම නෙමෙයි. අම්මා කියන අදහස ඇති වුණොත් විදර්ශනා කරන්නේ හිතින් නිමිත්තක් සිහි කරගෙන ඒක නෙමෙයි. අම්මා කියන අදහස ඇති වුණාම ස්වම්නාන්තල යන්නේ බාහිරට. මම අම්මා කියලා අම්මා කියලා සිහි වෙනකොටම බාහිර අම්මා ඉන්නවා කියන එක අවලංගු වෙන විතනට යන්න ඕනේ. බාහිර අම්මා කෙනෙක් ඉන්නවා කියන එක සිහි කරගෙනම ඉන්නේ මේ කෙලෙසි උපදින්නේ. දැන් මේ කෙලෙසි අවලංගු කරන්න විදර්ශනා කරන්නේ බාහිරේ. ඒ කියන්නේ මෙන්න මේකමයි ස්වම්නස උපාය. ඔක්කොම නේ මෙන්න මෙතනමයි අවශ්‍යමම අවශ්‍ය කාරණාව. ඒ කියන්නේ අම්මා කියලා සිහි වෙනකොට ස්වාමීන් වහන්සේලා විදර්ශනා කට යුත්තේ මෙහෙම. මම අම්මා කියලා බලන්න කියලා ගියාමත් එතන තියෙන කෙස්ලොම් නියදත් හම්මස්නහර තියෙන තැනක පිහිටි වර්ණ සටහන දකිනකොට අම්මා කියන අදහස මත ඇති වෙයිනේ. දැන් මෙහි අම්මා කියලා බාහිර අම්මා කෙනෙක් ඉන්නවා කියලා සිහි වෙච්චුනහම ඒක තියෙදි අම්මා කියලා කෙනෙක් නැහැ කුණ පොකොටස් ටිකක් කියලා බලන්න නෙමෙයි තියෙන්නේ. බාහිරේ මේ අම්මා කෙනෙක් බාහිර ඉන්නවා කියනක අවලංගු වෙන්නයි ඕනේ. මේ හිතට සිහි වුණේ අම්මා කියන අදහස විදර්ශනා කරන්නේ කොහොමද? මේ හිතේ සිහි කරගෙන අම්මා කියලා කෙනෙක් නැහැ කුණ පොකොටස් ටිකක් තියෙන්නේ මහ භූත ටිකක් තියෙන්නේ කියලා නෙමෙයි බලන්නේ. බැලුවට මාර්ගය වැඩෙන්නේ නැහැ. එහෙම හිර වෙනවා. වඩන්නේ කොහොමද? භවයට යනවා. මම අම්මා බලන්න කියලා ගියොත් එයාට තේරෙනවා මට ගිහිල්ලවත් බලන්න බෑ. එදාටත් වෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නේද තම්මස් ටිකක් තියෙන තැනක පිහිටි රූපේ දකිනකොට අම්මා කියන අදහස මට ඇති වෙයිනේ. එතකොට එයාට තේරෙනවා බාහිර අම්මා හම්බුණා නෙමෙයි එදාටත් අම්මා කියන අදහස මා තුළ ඇති වෙලා තියෙන්නේ. ආපහු ඒ අරමුණේ අතීතයටත් යනවා. එහෙනම් අතීතයේදී වෙලා තියෙන්නේ බාහිර අම්මා හිටියා නෙමෙයි කනබුන ආහාරයෙන් හැදුණු කොස්ලුම් නේද තම්මස් ටිකක් තියෙන තැනක පිටි සතහන දකින්නට අම්මා කියන අදහස නැති වෙලා තියෙන්නේ. උපන්න අරමුණට දෙපැත්ත විදර්ශනා කරනවා බාහිර අනාත්මය පිහිටන විදිහට තමන් තුළ ආත්ම සංඥාව උපන්න විදිහට. තමන්ගේ ආත්ම සංඥාව තුළ අනාත්මයක් හොයන්න එපා. මම කියන එක තේරෙනවද නැහැ. අදාපි කරන්නේ ස්වාමීන් වහන්ස අම්මා කියලා සිහි වුණොත් දැන් ආත්ම සංඥාවනේ. ඒ නිමිත්තම අරගෙන හිතේ ඇතුළෙම කොටස් කඩලා කේස් ලොම් නියද ධම්මස්නහර තියෙන්නේ මේ අම්මා කියලා කෙනෙක් නැහැනේ මෙතන කුණ කොටස් ටිකක් නේ තියෙන්නේ කියලා ඔහොමනේ බලන්නේ. ස්වාමීන් වහන්සේ මේ සමුදේ සත්‍ය ඇතුළේ දුක පිරසින් දකින්න හදනවා අපි. ලැබෙන්නෙම නැහැ. එහෙම කෙරුවා කියලා මේ වැරද්ද ඇති කරු මෝඩකම හැදෙන්නේ නැහැ. බාහිර අම්මා හිටියා කියන බාහිරද කවදාවත් අම්මා කෙනෙක් හිටියා නෙවෙයි අනාත්ම ස්කන්ධ ටිකක් තියෙන තැනක අපි තුලයි කෙලෙස් ටික ඇති උනේ කියන වැරද්ද ලෙහෙන්නේ නැහැ අපිට. මේ විශාල වරදක්. මේ සතිපට්ඨානේ වැරදුණු නිවන වැරදුනා කියලා කිව්වේ ඒක. මේ මම ඊයේ ඉඳන් අද දක්වා කතා කරපු එකම බණ පදයක්වත් නොතේරුණත් කමක් නැහැ ස්වාමීන් වහන්සේ. මම මේ විදර්ශනාව කියලා දෙන ටික විතරක්ම තේරුණොත් ස්වාමීන් නිවන් දකින්නමයි. ඊයේ කියලා දුන්නේ මේ පටිච්චසමුපාද අංගාදී එකක්වත් නොතේරුණත් කමක් නැහැ. හැබැයි මේ ටික තේරුම් ගන්න විදර්ශනා කරන හැටි. තාත්තා කියලා සිහි වුණොත් සිහි වෙච්ච අරමුණක් සිහි කරගෙන සිහි වෙච්ච අරමුණේ කෙස්ලොම් නිදත් කඩන්ඩ හෝ කුඩු කරන්න යන්න එපා. ස්වාමීන් වහන්සේලා විදර්ශනා කරන්නේ හැම වෙලාවෙම අතීත අනාගත දෙකෙන්. පුබ්බන්ති ඥානං අපරන්ති ඥානං පුබ්බන්ත අපරන්ති ඥානය කියන හැම වෙලෙම නුවණ වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ තාත්තා කියලා සිහි වුණොත් දැන් අපිට සිහි වෙන්නේ බාහිර ඉන්නවා කියන තැනකින් තාත්තා. ඒ වැරද්ද බාහිර කෙනෙක් ඉන්නවා කියන එක අවලංගු වෙන්න ඕනේ. ඒ වැරද්ද හැදෙන්න ඕනේ. ඒකයි මේ හදන්නේ අපි. එතකොට තාත්තා ඉන්නවා කියලා සිහි වෙනකොට මං තග්ගාලා විදර්ශනා කරන්නේ මේ අරමුණ නෙමෙයි. මේක උදව් කරගෙන භවයයි කියලා සින්ද දකින්න යන්නේ. බාහිරයයි බාහිර භවයේ විදර්ශනා කරන්නේ. මම තාත්තා බලන්න කියලා ගියොත් දැන් තාත්තා කියලා තියෙන හොඳයි තාත්තා කියලා බලන්න කියලා ගියාම වෙන්නේ මොකද්ද? එතනද කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද ධම්මස්නහර කියන තැනක පිහිටි වර්ණ සටහන දකිනකොටම තාත්තා කියන අදහස ඇති වෙන්නේ කියලා බලනවා.
තමන්ට හිතෙනවා නෑ ඒ වුණාට තාත්තා ඉන්නවමනේ කියලා තමන්ම තමන්ට ටොක්ක කරන්න පෙන්නනවා. හොඳයි ගඩොල්වලි සිමින්තියෙන් කළ පිටේ කොයි චිත්‍රය දකින්නකොට මට තාත්තා කියන අදහස එයිනේ. ඒ තාත්තා කියන අදහස එන්නේ ගඩොල්වලි සිමින්තියේ තාත්තා ඉන්න හින්දාද කියලා තමන්ගෙන්ම අහලා පෙන්නනවා. එහෙනම් ගඩොල්වලි සිමින්තියෙන් කළ චිත්‍රය දකින්නකොට තාත්තා එනවා නම් එතන තාත්තා ඉන්න හින්දා නෙමෙයි මාන්තුලන් යාවේ. එහෙනම් කෙස්ලුම් ගිනියද ටික තියෙන තැන රූපේ දකින්නොත් තාත්තා කියන අදහස එන්නේ ඒකේ ඇතුළේ තාත්තා ඉන්න හින්දා නෙමෙයි කියලා තමන්ම යාචිකාච ආජ්ජත්තිකාච පටවි ධාතු බාහිරාච පටවි ධාතු පටවි ධාතු රේවේස ආධ්‍යාත්මික පටවි ධාතු බාහිර පටවි ධාතුට ආදේශ කර කර බලනවා. අර ගඩොල්වල සිනින්තිය කළ පටවි ධාතුව තියෙන තැනක තියෙන රූපේ දකින්නකොට කෙනා කියන අදහස එනවනะ ආවට ඒ ගඩොල්වල සිනින්තිය තුල කෙනා නැත්තම් එහෙනම් මේ පටවි ධාතුව තියෙන තැනත් මම කියන අදහස එනවා. ආවට මේක ඇතුළේ එහෙනම් මම නැහැ නේද කියලා ධාතු ධාතුට සම කර කර බැලිය යුතුයි. ඒකයි දැන් අවිඥානික අරමුණේ පිළිගන්නේ නැති වුනහම හිත අවිඥානික අරමුණක් අරගෙන පෙන්වන්න ඕනේ. කෙස්ලොම් නියද ධම්මස් නහර කියන තැන තාත්තා බලන්න කියලා ගියාම කෙස්ලොම් නියද ධම්මස් නහර තියෙන තැනක පිහිටි වර්ණ සතහන දක්වන තාත්තා කියන අදහස මත ඇති වෙයිනේ. එතන තියෙන්නේ මෙහෙම කුණු කොටස් ටිකක් නේ කියලා විදර්ශනා කරනවා හිත පිළිගන්නේ නැහැ. අවිඥානිකයි. ඒ වෙලාවේදී අවිඥානික වස්තුවකට ওই රූපේ තියලා නිදර්ශන කරලා පෙන්නනවා තමයි. ඒකයි බාහිර පටි ධාතුවයි මේ පටි ධාතුවේ සම කරලා පෙන්නනවා. අපි අපිටම ගඩොල්වල සිමින්තියෙන් කළ බිත්තියක ওই චිත්‍රයෙන් දහම තාත්තා කියන අදහසෙයි. මම තාත්තා කියන අදහස එන්නේ ගඩොල්වල සිමින්තියේ කියපු තැන මේ තාත්තා හිටපු හින්දාද කියලා තමන්ගෙම අහනවා. නෑ. එහෙනම් ඒ නිසා මෙහාට ආවේ. එහෙනම් ඒ වගේ තමයි කුණප කොටස් ටික තියෙන තැනක පිහිටි වර්ණ සතහන් දකින්න තාත්තා කියන අදහස ආවා. ආවට ඒ කොටස් ටික කුණප කොටස් ටික කෙනා නෙමෙයි කියලා පෙන්නනවා. ඒ විදිහට අජත්තම කායේ කායන පස්සේ විහෙරති කියලා කිව්වේ කෙස්ලොම් නියද ධම්මස්නහර කියන කුණප කොටස් ටික තියෙන තැනක මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනවා. විදර්ශනා කරනවා. මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනවා. නමුත් මේ කොටස් ටික මම කියලා දකින්නේ නැහැ. මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි. කෙස්ලොම් නියද ධම්මස්නහර තියෙන්නේ. ඒ පිහිටි එතන පිහිටි සතහන දකිනකොට මේ මම කියන අදහස ඇති වෙනවනේ කියලා බලනවා. හිත පිළිගන්නේ නැහැ. එතකොට පෙන්නනවා බාහිරච පටි ධාතු. බාහිර පටි ධාතු ආධ්‍යාන පටි ධාතු වල ආදේශ කරලා පෙන්නනවා. ගඩොල්වල සිමින්තියෙන් කළ බිත්තියක මේ සතහන ඇන්දොත් මම කියන අදහස එයි. ගඩොල්වල සිමින්තියෙන් කළ බිත්තියක චිත්‍රය දකිනකොට මම කියන අදහස එන්නේ ඒක මම හින්දා නෙවෙයිනේ. එහෙනම් මේ කුණප කොටස් ටික දකින තැනක රූපය දකිනකොට මම කියන අදහස එන්නේ මේක මම හින්දා නෙවෙයි කියලා කිසිම වෙලාවක හිතේ තියෙන නිමිත්ත හරන්න එපා. හිතේ තියෙන නිමිත්ත හරන්න එපා. නිමිත්තට දෙපැත්තට තමයි විදර්ශනා. ඕකමයි උපාය. වෙන උපායක් මුකුත් නැහැ. නිවන මේ සතිපට්ඨානෙට අයිති වැඩක්. සතිපට්ඨානෙට අයිති ධර්මය රකින්න ධර්මයෙන් රැකේ. සතිපට්ඨානෙට අයිති වැඩක් තමයි තම තමන්ව පිරිසිදු කළ දෙන එක, ශෝක පරිදේවයන් දුරු කළ දෙන එක, දුක් දුම්නස් නැති කළ දෙන එක, මාර්ගඵල ලබා දෙන එක, නිවන සාක්ෂාත් කරලා දෙන එක මේ සූත්‍රයට අයිති වැඩක්. ඒක කරගන්න ස්වාමීන් වහන්සේලා යන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේලා සතිපට්ඨානෙට හිත තියන්න වරදින් නැතුව එච්චරයි. සතිපට්ඨානෙ සිහිය තබන්න වරදින් නැති වෙන්න, ධර්මයේ සම්මර්ෂණය කරන්න වරදින් නැති වෙන්න එච්චරයි කළ යුත්තේ. ධර්මයේ විසින් ස්වාමීන් වහන්සේලා වරකි. අපි අද මාර්ගඵල ලබන්න හදන්නේ, අපි නිවන සාක් කරන්න හදන්නේ, අපි දුක නැති කරගන්න හදනවා, අපි පිරිසුදු වෙන්න හදනවා, අපි දුම්නස් නැති කරන්න හදනවා, කරන එකක් එක ගාන පුද්ගලයා ඉන්නවා. මේ සූත්‍රාර්ථයක අපිට තියෙන්නේ ධර්මයේ තුල ඉන්න කළ යුතු දේ එකයි, ඒක විතරක් කරන්න. ඉතුරු ටික මේ ටික කරයි. අපි නොකෙමිනි බර උස්සන්න එපා. බැරි දෙයක් අපි කරන්න හදන්නේ. අපි නිවන කරට ගන්න හදනවා, හදා ගන්න හදනවා.
ඒකට ක්‍රමයක් තියෙනවා. අපි කළ යුතු චූටි දේ කරන්නේ මහා දේවල් කරන්න ගිහිල්ලා එකකුත් බැරි වෙලා. මම කියන්නේ වෙන මුකුත් නැතුව මම ඔය කියලා දෙන එක ක්‍රමයේ විතරක් හරියටම ඕක විතරක්ම කරන්න. මේ ඔක්කොම ටික අර්ථ මේ සූත්‍රයෙන් කළා දෙයි. අපි තව මට ඔය විදර්ශනා කරන්න හැටි කියලා දෙන්න ඕනේ. ඇත්තටම උත්තරය හරය තියෙන්නේ. මුළු ලෝකෙකටම වැරදුනේ වැරදිලා තියෙන තැනත් මම බය නැතුවම කියනවා හැමෝම තමන්ගේ මනසේ තියෙන කෙලෙස් නැති කරන්නයි ලෝකෙ ඔක්කොම හදන්නේ. හිතේ නිමිත්තක් සිහි කරගෙන අපි කියමු භවනා කරන්නෙම අම්මා කියලා තියුණොත් ඒක වැරදි කියලා දන්නවා. හිතේ නිමිත්තක් සිහි කරගෙන මෙතන කේස් ලොම් නේද තම්මස්නහර නේද කුණප කොටස් ටිකක් නේද නැත්නම් සතර මහා ධාතු නේද කියලා මනසේ තියෙන නිමිත්ත විදර්ශනා කරනවා. ඔය සමුදේ සත්‍ය තුල අපි දුක පිරසෙන් දකින්න හදනවා. කවදාවත් වෙන්නේ නැහැ. අපිට චතුරාර්ය සත්‍ය වැරදිලා කියන එක දන්නේ නැහැ. මේ චූටි දර්ශනයක් චූටි තැනක් තුල සම්පූර්ණම චතුරාර්ය සත්‍යම වැරදිලා තියෙනවා. ඉතින් මේ එක තැනක් තියෙනවා මේ ටික හරි ගියොත් නිවන් නොදැක්කොත් තමයි පුදුමයි. ඔය මං කියන ක්‍රමය හරියට තේරුම් අරගෙන තේරුනොත් එයා අප්‍රමාදීව රෑ දවල් දෙකේ කරන එක විතරයි තියෙන්නේ. කරුණු තුනයි එයාට උපකාර වෙන්නේ. ඉන්ද්‍රිය සංවරයේ භෝජනේ පමණ දැන ගැනීම නිදි දුරු කිරීම ඔය තුන විතරයි ඕනේ. මේ දර්ශනේ තේරෙන කෙනාට උපකාරක ධර්මතා තුනයි තව තියෙන්නේ. භෝජනේ පමණ දන්නවා, නිදි දුරු කරනවා, ඉන්ද්‍රිය සංවරය. එපමණකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ආශ්‍රයක්ෂේ පටන් ගත්තා කියලා. දවසින් දවස ආශ්‍රයක්ෂේ වෙනවා, ගිදිලා යනවා.